සිකර මන්ත්‍රීතුමා සම්බන්ධයෙන් මා කතානායකවරයාට කරලාද ඉල්ලීම ප්‍රකාරව ඒ අවස්ථාවේ පැහැදිලිව ආණ්ඩු පක්ෂයේ තවත් මන්ත්‍රීවරු ඇමතිවරු ඒ සම්බන්ධයෙන් කරුණු කාරණා ඉදිරිපත් කරා. ඉන් අනතුරුව කතානායකතුමා පැහැදිලි නියෝගයක් ලබා දුන්නා බන්ධනාගාර අධිකාරිවරයාට ප්‍රේමලාල් ජයසිකර මන්ත්‍රීතුමාව 8 වෙනිදා පාර්ලිමේන්තු සැසිවාරයට ඉදිරිපත් කරන්න කියලා. ඉන් අනතුරු එක් ක්ෂණයකින් අපි දකිනවා අපේ රටේ නීතිපතිවරයා ප්‍රකාශ කරනවා නැහැ ප්‍රේමලාල් ජයසිකර මහත්තයව ගේන්න බෑ කියලා. එතුමා සුදුස්සෙක් නෙමෙයි කියලා. ඉන් පැහැදිලිව කියන්න ඕනේ මේ රටේ විවස්ථාදායකට තීන්දුව తీරන දෙන්න කිසිම කෙනෙකුට හැකියාවක් නැහැ. විවස්ථාදායකගේ උත්තරීතරයි. විවස්ථාදායකේ නාමයෙන් තමයි අනිකුත් සියලුම කාරණා ඉෂ්ට වෙන්නේ. එතකොට මේ රටේ නීතිපතිවරයාට හෝ වෙනත් අයෙකුට කතානායකවරයාට තීන්දුව తీදර දෙන්න ඒ කතානායකවරයාගේ තීන්දුවට විරුද්ධව යන්න විදිහක් නැහැ. අපිට මතකයි විනිශ්චිත රීති සමුදායක් හිටපු කතානායක අනුර බණ්ඩාරනායක මහත්මයා ඉතාමත් පැහැදිලිව ප්‍රකාශන පත් කරා උසාවියකින් තීන්දුවක් තියෙද්දි. හැබැයි මේ අවස්ථාවේ උසාවියකින් තීන්දුවක් නැහැ. අනෙක් කාර්යය තමයි නීතිපතිවරයා කියලා කියන්නේ පැහැදිලිවම නීතිපතිවරයා කියන්නේ මේ නඩුවේ රජයේ පාර්ශවයෙන් මේ නඩුවේ ප්‍රේමලාල් ජයසිකර මහත්තයාට විරුද්ධව චෝදනා පත්‍රය මෙහෙවපු පුද්ගලයා. ඒ නීතිපතිවරයා කියන කාරණා පක්ෂග්‍රාහී. ඒ පක්ෂග්‍රාහී පුද්ගලයෙකුට මේ මෙතුමා ගැන තීන්දුව తీරන ගන්න බෑ. අනෙක් කාර්යය තමයි අපරාධ නඩු විධාන සංග්‍රහයේ තියෙන අභියාචනයේ සම්බන්ධයෙන් තියෙන වගන්තිය. පැහැදිලිව අභියාචනයක් තුල සිද්ධ වෙන්නේ පවතින තත්කාලයේ පවතින නියෝගයක් නවත්වන අභියාචන තුල සිද්ධ වෙන්නේ ඒ කාරණේ. එතකොට මේ මාස 6ක දඩුවමක් හෝ මරණ දඩුවමක් කියන කාරණය පැහැදිලිව තියෙන්නේ මේ කාරණේ පැහැදිලිවම තියෙන්නේ මේ අභියාචනයෙන් පසු අභියාචනයේ මෙසියල නවතිනවා. එතකොට ඒ කාරණේ මත ඉතාමත් පැහැදිලි එකක් තමයි පක්ෂග්‍රාහීත්වයේ නීතිපතිවරයාට මේ සම්බන්ධයෙන් කරුණු කාරණා දැනගෙන හර දක්වන්න බෑ. අනෙක් කාර්යය තමයි පාර්ලිමේන්තුවට තීන්දුව දෙන්න කිසිම රාජ්‍ය නිලධාරියෙකුට බෑ. ඒකම අභියාචනය කියන වචනේ එහෙනම් තියෙන විදිහක් නැහැ. මොකද ප්‍රේමලාල් ජයසිකර මහත්තයාට තවත් අවස්ථා දෙකක් තියෙනවා අභියාචන අධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනය කිරීම සඳහා. එතකොට අපි බලමු උදාහරණයක් ඇටට ගියක් කඩන්න නියෝගයක් ලැබුණාම ඒ ගී කැඩීමේ නියෝගය අභියාචනය කරාම ගී කඩන්නේ නැහැ. ඒක නවතිනවා. එතකොට මේ කාරණා සියල්ලම බැලුවාම අනික සියල්ලටම වඩා ජනතා පරමාධිපත්‍ය රත්නපුර දිස්ත්‍රික්කයේ 142,000කට අධික ප්‍රමාණයක ජනතාව ප්‍රේමලාල් ජයසිකර මහත්තයාව පත් කරන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා. එතකොට මේ කාරණා සියල්ලම බැලුවාම නීතිපතිවරයා කියන්නේ ආණ්ඩුවේ නීතිඥයා. ආණ්ඩුවට අවශ්‍ය පරිදි මාරු කරන්න පුළුවන්, වෙනස් කරන්න පුළුවන්. එතකොට ඒ එහෙම බැලුවාම අනිත් කාරණේ ඉතමත් මෙතන තියෙන ප්‍රධානම කාරණේ තමයි මේ නඩුවේ ප්‍රේමලාල් ජයසිකර මහත්තයාගේ කියපු ඔහු වැරදිකාරයෙක් කියලා කියන්න ප්‍රධාන වශයෙන් කටයුතු කරේ නීතිපතිවරයාගේ නීතිඥවරු. එතකොට මේක පක්ෂග්‍රාහී. ඊට විරුද්ධව තමයි අභියාචනය සඳහා අවස්ථාව ලබා දීලා තියෙන්නේ. ඉතින් ඒ අනුව බැලුවහම විවස්ථාදායකයේ තියෙන උත්තරීතරභාවයට ජනතාවගේ බලය අණ්ඩු කිවස්ථාවේ සඳහන් ලා තියෙන විවස්ථාදායක උත්තරීතරභාවයට රජයේ නිලධාරීන්ට තීන්දුව తీරන ගන්න නියෝග දෙන්න හැකියාවක් නැහැ. මෙවැනි උණුසුම් පුවත් වීඩියෝ කාටත් කලින් දෙනකතා දැනගන්න බෙල් සලකුණ ඔබ SL Breaking subscribe කරන්න.